ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම ප්‍රසංගයකට කොච්චර මුදලක් අය කරනවද? ප්‍රසංගයේ අනුව තමයි. ඒ ප්‍රසංගයේ පැවැත්ම ආකාරය අනුව තමයි. මොකද ඒ ප්‍රසංගයේ සවුන්ඩ් එක රවුන්ඩ් එක ලොකු රවුන්ඩ් කරන එකට විශාල සවුන්ඩ් ප්‍රමාණයක් ගන්න. ඒකට ඒ වේදිකාව අපි බලනවා. වේදිකාව විශාල මත අපි ඒකට ලයිට් දාන්න ඕන ප්‍රමාණය නම් කරනවා. ඒ නිසා ඒක එක ගානක් කියන්න. ඒක ඒ ප්‍රසංගයෙන් ප්‍රසංගයට වෙනස් වෙනවා. සංවිධායකට අවශ්‍ය ප්‍රමාණය ප්‍රසංගය නිර්මාණය කරන්න වටපිටාව අපි ළඟ තියෙනවා. ඒවා ඒ ප්‍රසංගයේ අනුව තමයි ඒකට ඒ ගානක් නියමුනේ. ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම ෆැෂන් වලින් සවුන්ඩ්ස් වලින් ගීත වලින් නිතරම වෙනස් වෙනවා, අලුත් වෙනවා නේද? ඇයි ඒ? ඔව්, අර කතාවක් කියනෝනේ පරිණාමය නොවන මිනිස්සු අලුත් වෙනවා. මේ ලෝක ෆැෂන් කියන්නේ සර්කල් එකක්. ඒ කියන්නේ හැම වෙලාවෙම අපි අද නිදාගෙන ඉඳුවේ නැගින්නකොට මිනිස්සු නැගින්නේ අලුත් පිළිවිලිත්. ඒ ලෝකේ අලුත් වෙනවා. මිනිස්සුන්ගේ අලුත් වීමත්. ඒ වගේ තමයි අපි මියුසික් කරනකොට අපි ඉන්න රසිකයන්ට නිතරම අපි ඔය එක විදියට දැක්කොත් එන්නම් දෙයක් එපා. සාමාන්‍ය. ඒක වෙනස් කරන්න. ඒක වෙනස් කරන එක අපේ වගේ ෆ්ලෑෂ්බෑක් කියන්නේ නිකන් සංගීත කණ්ඩායමක් නෙමෙයි. මේක පටන් ගත්තේ යන්ති අරමුණක් ඇතුළු. මේක ඇතුළේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ අපි ගිහිල්ලා අපි ඉස්සරහින් රසිකයෙක්ලා නිකන් මොනවාරි බින්දු කියලා කොමු හරිද කියලා එන සංගීත කණ්ඩායමක් නෙමෙයි. අපි බලන් දෙන රසිකයාට අපි වටිනාකමක් දෙනවා. ඔවුන් අපිට වටිනාකමක් දෙනවා. ඉතින් අපි අඳින ඇඳුම, අපි පාවිච්චි කරන සවුන්ඩ්, අපි පාවිච්චි කරන ලයිට්, අපි පාවිච්චි කරන වචන, ඒ වගේ දේ. ඉතින් මේ ඔක්කොම එක්ක අපි වෙනස් වෙනවා, අලුත් වෙනවා. ඔයාගේ සංගීත කණ්ඩායමට රෙකෝඩින් ප්ලේ කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඔයා ඒක පිළිගන්නවද? ඒක මම නම් දකින් නොදනුවා. ෆ්ලෑෂ්බෑක් කියන සංගීත කණ්ඩායම මේ ප්ලේ කරනකොට මේ හරි පැහැදිලි, හරිම ක්ලියර්. ඔක තමයි අපිට තියෙන වටිනාකම. ඒක දන්නේ නැති ගොඩක් අය හිතනවා මේ ඇත්තට මේක නෙවෙයි දැන. ඊළඟට අපි ඩාන්ස් කරනවා. අපි දවයිනවා, දුවනවා, දඟලනවා. එතකොට දැන් මේ කෙනෙකුට හිතන්න ඕනේ මේවා කරන්න බෑ, මේ ප්ලේ කර. ඒකට අපි ඒක ප්‍රැක්ටිස් කරනවා. හැබැයි සමස්තයක් ගත්තම අපි ඒකට පිටරම මේ මොරි වෙන්නේ නැහැ. මොකද ඒ කියන දේවල් මිනිස්සු විශ්වාස කරා නම් අපේ ෂෝ වලට මෙතන දැනගන්න. ඔයාගේ සංගීත කණ්ඩායමේ රොෂාන් කින්ස්ලි කියන චරිත දෙක ඇරෙන්න වෙන චරිතයක් ජනප්‍රිය වෙන්නේ නැහැ. මොකක්ද ඒකට හේතුව? දැන් විජේ කුමාරතුංගගේ චිත්‍රපටයක් ගත්තම විජේ කුමාරතුංග රැපිලා වෙනවා මිසක් ඒකේ ඉන්න අනිත් කට්ටිය රැපිලා වෙන්නේ නැහැ. පටේ ඉන්න මේ අතිරේක නළුවන් පේනවා. දැන් මේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම මේක පටන් ගත්තේ ඔහොම. පටන් ගත්තේ ජේම්ස්. ඒතකොට ජේම්ස්ලි කියන්නේ මියුසික් ඇල්බම් 4-5ක් කරපු කෙනෙක්. රොෂාන් කියන්නේ මියුසික් ඇල්බම් 4-5ක් කරපු කෙනෙක්. මේ දෙන්නටම සංසාරයේ රසිකයෝ ලොකු ඉහළ ප්‍රසාදයක් ජනප්‍රියත්වයක් දීලා තියෙනවා. ඒතකොට අනිත් අය මේ සංගීත කණ්ඩායම අපි ඉන්ටර්වයුව කියලා ගත්තු කට්ටිය. ඒ කියන්නේ ඉන්ටර්වයුව ගත්තා. ඔයාව අපිට මේකට අවශ්‍ය දෙන්න ගන්න එකට අවශ්‍ය ඕනෑම කලාකරුවෙක් තමන් ජනප්‍රිය වෙන කාලේ උපයන ආදායම සැලසුම් සහගතව වියදම් කරන්න ඕනේ නේද? අනාගතය ගැන සැලසුමක් තියෙන්න ඕනේ නේද? කලාකරුවෙක්ට වටිනාකමක් දෙන්නේ රසිකය. කලාකරුවෙක්ව බබලවන්නේ තරුවක් කරන්න රසිකය. අපි කතා කරන අපේ ශිෂ්‍යය ගැන සංගීතය ප්‍රසංග ලබා දෙන. ඒවට කියලා තින්දු කියනවා. ඒ දෙවලින් අපිට සල්ලියක් හම් වෙනවා. අපි දැනගන්න ඕන ඒව මැනේජ් කරන්න. ඒ කියන්නේ අපි නිකම්ම ජීවත් වෙලා අපේ කාලය ඉවර කරලා දානවා නම් ඒ ඇති වැඩකුත් මගේ අනාගතේ වෙනුවෙන් අපි ඒව සැලසුම් කරනවා. එතකොට අපි කවද හරි මේ වලින් අපිට ඈත් වෙන්න උනොත් අපි අපේ ඉස්සරහ හදාගෙන තියෙන්නේ. දැන් ඇත්තටම අපේ හිතපු ඉන්න සමහරක් අයදී ඒ පැත්ත කුඩාක් දුරලා කියන දනවා මම මිනිස්සු උත්කලා තිබි චරිත පස්සේ අසරණ වෙනකොට අර මිනිස්සු හිතාගෙන හිටපු හදවතින් මවාගෙන හිටපු චරිත අනේ මෙයා ඇයි මෙයාට මෙහෙම වුනේ අපරාධෙනි කියන දැනට එනවා. මං කියන්නේ ඉතනට වැටෙන්න හොඳ නැහැ කවදාවත්. මොකද රසිකයාට ගෞරව කරනවා කියන්නේ අපි හොඳට තින්දු කියන විතරක් නෙමෙයි. ඔහු අපිව කියලා තියෙන තැන ආරක්ෂා කර ගැනීම සහ ඔහු අපිට දුන්නු දේවල් වලින් අපි හරි විදියට ජීවත් වෙනවා.